දැන් අද සුදු යන්නේ කාවනේ ඇවිල්ලා තමුන්නාසල වගේම කාන්තාවක් පිරිමියෙක්වත් නෙවෙයි කාන්තාවක් ගෙනැල්ලා කටට පිස්තෝලේ තියලා කට අස්සර පිස්තෝලේ දාලා අදත් ඒ කාන්තාව මානසිකව කඩාගෙන වැටිලා කතා කරගන්න බැරුවට ඉන්න. එයාට කට උත්තරයක් නෙවෙයි ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්නේ නැතුව උඩ බලාගෙන ඉන්නේ. ඒ තරම් විශාල බියකින් මොකද මෙවැනි දෙයක් එයා සමාජයට චිත්‍රපටයකවත් දැකලා නැතුව ඇති. හරියට බැලුවේ නැහැ. රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණා. ඒ කියන තැනැත්තිය ඉන්න තැන දන්නවා රාජිත. ඉතින් එහෙමනම් එතුමාගේ වගකීමක් වෙනවා මේ රටේ නීතිය පසලෙන්දන ආයතනයකට ගිහිල්ලා මේ උඩ බලාගෙන ඉන්න අහිංසක කාන්තාව ගැන විස්තරයක් කියලා වෛද්‍ය පහසුකම් ලබලා දීලා එතුමියගෙන් මේ සම්බන්ධ විස්තරයක් ලබා ගැනීමේ අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවා. එහෙමනම් මම ඉල්ලා සිටිනවා මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ආයතනවලට එතුමාගෙන් කට උත්තරයක් ගත යුතුයි. වහාම එතුමා කතා කරන්නේ රටක් පවා දීමේ වැඩපිළිවෙලක් ගැන. ඒ තරමට නිඳිත තත්ත්වයට දේශපාලනය කරන තැන මේ පිළිබඳව රාජිත සේනාරත්න හැමතුමාගෙන් වහාම CID එක කට උත්තර ලබා ගන්න ඕනේ. මොකද මේක බරපතල ප්‍රකාශයක්. මැතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ එතුමාව සහ මේ රජය අපහසුතාවයට පත් කරන්න ක්‍රියාත්මක කරගෙන යන දැවැන්ත කුමන්ත්‍රණේ එක තිරපිටපතක් හැටියටයි අපි මේ තිරපිටපත දකින්නේ. මේ අවස්ථාවේ අපි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක අංශ මගින් ඔබලාගෙන් කරනු ලබන ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා එකී සේවිකාවගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන්න. රටක නීතියක් තිබෙනවා. ඒ නීතියට පටහැනිව ක්‍රියා කරන්න ජාත්‍යන්තරයට පුළුවන්කමක් නැහැ. රජය පත් වූ විගසම ඒ බටහිර ඇතැම් බලවේග අවදිව කටයුතු කරන බවකුත් අපට පෙනෙන්නට තිබෙනවා. එනිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නෙදී ශ්‍රේෂ්ඨලත තානාපති කාර්යාලය බුද්ධිමත්ව මැදහත්ව ක්‍රියා කර අප දෙරටේම ගෞරවය ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරන ලෙස. මේ අතර ආගමික කටයුත්තක් සඳහා ස්විට්සර්ලන්තයේ බලා පිටත්ව යාමට වීසා අයදුම් කිරීම පිණිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ගිය පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ වෙත එහි නිලධාරීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකිකයින්ට වීසා ලබා නොදෙන බවයි. ස්විට්සර්ලන්ත සංචාරය සඳහා වීසා අයදුම් පත් බාර දීමට මේ වීසා සෙන්ටර් එකට අද අපිට වෙලාව ලබා දීලා තිබුණා. වීසා සෙන්ටර් එකට ආවට පස්සේ තානාපති කාර්යාලයෙන් දැනුම් දීලා තිබෙනවා ස්විට්සර්ලන්තේ නැවත දැනුම් දෙනතුරු සියලුම අයදුම් පත් බාර ගැනීම වහම නවත්තන ලෙසටත් වීසා ලබා දීම තාවකාලික නතර කළ බවත් අපිට මේ ආයතනයෙන් දැනුම් දුන්නා. මානව හිමිකම් පිළිබඳව මහා උජාරුවට කතා කරන ස්විට්සර්ලන්තය මේ වගේ පුංචි සිද්ධියක් නිසාවෙන් ශ්‍රී ලාංකීය සමස්ත ජාතියෙම සමස්ත රටවැසියන්ගෙම මේ විදිහටම පිළිගන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ.